Welcome all of you to Lanka.online online English class. Today we are going to do activity number 17. Turn the page number 60. Hatawini pituwa pella ganna. Page number 60. Page number 60. Activity number 17. Da hatweni activity eka tamai apita karanna thiyenne. Last week we did how to make a lion mask neda api gisa dekhala lion mask ekak hadanne kohomada kiyala harida etoṭa man ogolunta kiwwa taniyema ekak hadanna kiyalat gededdi hari etoṭa dan apita aayi thiyenawa katha karanna read and write these pictures show the steps of making an elephant mask කලින් lion mask එකක් හැදුවේ දැන් කියනවා these pictures මේ පින්තූර show පෙන්වනවලු අපිට the steps of making an elephant mask ali ඒකේ mask එකක් හදන විදිය තමයි මේ පින්තූර වලින් අපිට පෙන්වන්නේ write instructions on how to make an elephant mask in your exercise book අපිට කියනවා දැන් කොහොමද හදන්නේ කියන එකේ instructions උපදෙස් ටික ඔයාගෙ ලියන පොතේ ලියන්නලු අපිට පින්තූරෙන් දීලා තිනවා කරන දේ අපි මේ පින්තූරේ දිහා බලලා ඒකට අදාළ උපදේශය කොහොමද කරන්න කියන එක ලියන්න ඕන බලන්න අපි මෙතන ඒගොල්ලෝනේ දීලා තියුනේ නේද how to make කියන එකේ ඒගොල්ලෝ අපිට කලින් ඇක්ටිවිටි එකේ නම් හදන විදිය දීලා තියුනේ මුලින්ම අවශ්‍ය දේවල් ටික ඊට පස්සේ හදන විදිය ඊළඟට අපිට පින්තූරක් දීලා තියුණා අර ඉන්ස්ට්‍රක්ෂන් එක අනුව පෙන්වන්න කියලා. දැන් අපිට පින්තූර ටිකක් විතරක් දීලා කියනවා අපිට තනියම වගන්ති ලියන්නලු කොහොමද හදන්නේ කියන instructions දෙන්නලු උපදෙස් දෙන්න කියනවා. බලන්න මුලින්ම මොකද්ද කරන්නේ? A තමයි first one, B second one, C third one and fourth one is D. අන්තිම එක තමයි D. මේ තියෙන්නේ පිළිවෙලට. පළවෙනි එකේ අපිට කියන්න පුළුවන් කොහොමද මේක cardboard එකක් අරගෙන නේද අපි කොහොමද මේක කියන්නේ කළු පාටින් මුලින්ම පාට කරන්න ඕන නේද මූණක් ඇඳලා කළු පාටින් පාට කරන්න ඕන ඊට පස්සේ දෙවැනි එකේ අපිට තියෙන ට්‍රංක් එකක් අලියාගේ හොඬ වැල නේද හොඬ වැලක් ඇඳලා යා පාට කරලා දැන් එයා එක කපනවා ඊළඟට තුන්වැනි එකේ තියෙනවා අලියාගේ කන් දෙක නේද කන් දෙක ඇඳලා පාට කරලම තියෙනවා ඒක ඊට පස්සේ යා කපනවා කන් දෙක අන්තිමට තියෙනවා අර ඔක්කොම ටික සෙට් කරලා මූණට කන් දෙක සෙට් කරලා ඊට පස්සේ හොඬ වැල සෙට් කරපු පින්තූරයක් තමයි අන්තිමට තියෙන්නේ දැන් අපි මේ පින්තූර හතරට අනුව වාක්‍ය හතරක් ලියන්න ඕන අපි බලමු කොහොමද ලියන්නේ කියලා හරි බලන්න A color the plate එක පාට කරන්න කෙලින්ම අපි plate එකක්ම ගන්න කියනවා රවුම් එකක් ඊට පස්සේ ඒක පාට කරන්න black කළු පාටින් and draw the face ඊට පස්සේ මුහුණ අඳින්න අපි දන්නවනේ මූණ අඳින්නේ කිව්වම S2 කට ඒ ටික ඔක්කොම ඇඳෙන්න ඕනනේ මූණ ඒ දේවල් තියෙනවනේ ඒ හින්දා ඒ ටික ඔක්කොම අඳින්න ඕන A වලට අනුව B draw and cut and color අඳින්න පාට කරන්න සහ අඳින්න කපන්න සහ පාට කරන්න the shape of a trunk හොඬ වැලක් විදිහට ගන්න හොඬ වැලක් විදිහට ඇඳලා ඒක පාට කරන්නලු ඒ වගේම ඒක කපන්න කියලාත් කියනවා හොඬ වැල විදිහට ඇඳපු එකක් ඊළඟට cut the two ears and color them ඊට පස්සේ කියනවා කන් දෙක කපන්න කපලා පාට කරන්න fix the trunk and the ears to the face ඊට පස්සේ කියනවා මූණට අර කලින් ප්ලේට් එකක් අරගෙන මූණ අපි ඇඳනේ ඒ මූණට ට්‍රංක් හොඬ වැලයි ඒ වගේම කන් දෙකයි fix කරන්න සවි කරන්න කියලා කියනවා අපිට ඒතොර හොම් ওই විදිහට තමයි elephant mask එක හදන්නේ එතකොට දැන් ඕගොල්ලෝ instructions ලියන්න ඕන මේවට අනුව ඒ කියන්නේ ඒ වලට අනුව තමයි තින්නේ color the plate in black කළු පාටින් පාට කරලා මූණ අඳින්න ඊළඟට අපි කියනවා draw and cut and color කියන එකේ පළවෙනි A and D එක ලියන්න නැතුව ඔයගොල්ලෝ ක්‍රමාවක් දාන draw cut and color එතකොට draw comma cut and color ඒ විදිහට ලියන්න the shape of a trunk trunk එක shape එකක් විදිහට
ඇඳලා පාට කරලා කපන්න කියලා කියනවා. අපි ඔය ටික මේ අපේ රයිටින් බුක් එකේ ලියා ගන්න. ඔව්. ඊට පස්සේ කියනවා cut the ears, cut the two ears. ඊට පස්සේ කන් දෙක කපන්න, කපලා පාට කරන්න. අන්තිමට කියනවා මේ කපාගත්තු හැමදේම එකට සෙට් කරන්න, fix කරන්න කියලා. Excuse me teacher. මේ අපි මේ pictures උත් අඳින්න ඕනද? Pictures අඳින්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ activity number 17 කියලා ලියලා picture letter එක දාන්න. A කියලා දාලා අපේ instruction එක ලියන්න. ඊට පස්සේ B කියලා දාලා දෙවන instruction එක, C තුන්වෙනි එක, D හතරවෙනි එක, එහෙම instructions ටික picture letter එකට අනුව ලියන්න. එතකොට හරිනේ. අපිට මේව නම් අඳින්න ඕගොල්ලෝගේ දෙද්දි අඳින්න. ඒකර මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් අඳින්න වෙලාව දෙන්නේ නැහැ. ඉක්මනට ලියමු. පැහැදිලිද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඔගොල්ලෝ ලියනකොට දෙවනි එකේ draw ලියලා කමාවක් දාන්න. AND AND ලියන්නේ නැතුව. draw comma cut and color. ඊට පස්සේ තියෙන AND එක ලියන්න. ඔව්. ඊටත් cut the two ears color them දෙන්න ඕනේ. AND දාන්න බලන්න. අනිත් ඒ වගේ AND දාන්න ඕන. මං කියන්නේ draw and cut කියලා තියෙනවනේ B වල නේද? draw and cut. ඒකේ ඔගොල්ලෝ AND එක මැද තියෙන AND එක ලියන්න තු කමාවක් දාන්න. හැබැයි cut වලට පිටිපස්සෙන් තියෙනවා I AND එකක්. ඒක ලියන්න ඕන. Okay teacher. හරි. draw, comma, cut and color the shape of a trunk. ඒ විදිහට තමයි ලියවෙන්න ඕන. ඉක්මනට ලියමු. හරි. දැන් බලන්න. ඔය විදිහට තමයි අපි එලිෆන්ට් මාස්ක් එකක් හදන්නේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා ඇක්ටිවිටි නම්බර් 18 පේජ් නම්බර් 61 61 වෙනි පිටුවේ තියෙනවා අපේ ඊළඟ ඇක්ටිවිටි එක. අපි බලමු ඒක. බලන්න. Do you have time to look around you when you are free? අපෙන් අහනවා ඔයාට වෙලාව තියෙනවද? Do you have time? ඔයාට වෙලාව තියෙනවද to look around you? ඔයාගේ වටේ වටපිටාව බලන්න. ඔයාට විවේකී වෙලාවට. So if so read and guess. එහෙමනම් අපිට කියනවා කියවන්න කියවලා guess කරන්න අනුමාන කරන්න කියලා කියනවා උත්තරය. බලන්න first one මම දාලා තියෙන එක කියලා අපිට paragraph තියෙනවා. එතකොට ඔක්කොම පහක්. There are 5 paragraphs and 5 pictures නේද? පින්තූරත් පහක් තියෙනවා. අපි paragraph එකට 90 පින්තූරය දාන්න ඕන. බලන්න first one I am the star at the center of your solar system. අපිට කියනවා අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ මම තරුවක්. I am the star. මම තමයි තරුව කියලා කියනවා. මැද තියෙන center එකේ මැද තියෙන තරුව තමයි මම. Your planet Earth rotates around me. ඔයාගේ planet එක. ඔයාගේ planet එක කියන්නේ ග්‍රහලෝකය. ඔයාගේ ග්‍රහලෝකය තමයි Earth. ඒ කියන්නේ අපේ ග්‍රහලෝකයේ පෘථිවියනේ. Earth එක rotates around me. මම වටේට කැරකෙනවා කියලා පරිභ්‍රමණය වෙනවා කියලා දැන් මෙයා කියනවා. I give you light. මම ඔයාට දෙනවා ආලෝකය. Heat උණුසුම. ඊට පස්සේ and energy ශක්තිය. I help plants to grow. මම පැලවලටත් උදව් කරනවා වැවෙන්න. I also help plants to produce food. මම මේ වගේ උදව් කරනවා පැලවලට ආහාර නිෂ්පාදනය කරන්න. I am your friend. මම ඔයාගේ යාළුවා. ඔව්. මොකද උත්තරය? The sun. හරි. එතකොට පළවෙනි එකේ උත්තරය තමයි the sun. ඊළඟට අපි බලමු second one. බලන්න මෙතන තියෙනවා the sun කියලා. ඒතොර පළවෙනි එකේ උත්තරය තමයි the sun. second one I am all around you. එයා කියනවා මම. ඒ කියන්නේ දැන් මෙයානි කියන්නේ මම ඔයාලගේ වටේ ඉන්නවා. I contain oxygen. මම oxygen තියෙනවා කියනවා මංගාව. all living things need oxygen to breathe. හැම ජීවයක් පවතින දෙයකටම හැම ජීවත් වෙන හැම දෙනාටම කියලා කියමුකෝ අපි. හැම දෙනාටම අවශ්‍යයි ඔක්සිජන්. මොකටද? හුස්ම ගන්න. to breathe. හුස්ම ගන්න තමයි ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ.
I also help plants to produce food. දැන් මෙයත් කියනවා මමත් උදව් කරනවා පැලවලට ආහාර නිපදවන්න. When I move fast, මම වේගයෙන් යනකොට you call me the wind. ඔයා මට කතා කරනවා සුළඟ කියලා. Wind කියලා තමයි අපි කතා කරන්නේ. What is it? Air. Air. Oh, air. වාතය නේද? ඒකිනේ ඔක්සිජන් අන්තර්ගත වෙන්නේ. හරි. දැන් ඊළඟට third one. I come down to earth as rain and fill wells, rivers and oceans. මම පෘථුවියට එනවා. I come down to the earth. පෘථුවියට එනවා මොකක් විදිහටද? රේන් එක විදිහට, වැස්සක් විදිහට. Fill wells ඒ වගේම මම පුරවනවා ලිඳවල්, rivers, ගංගා, oceans, සාගර හැමදේම මම පුරවනවා. I quench your thirst. මම ඔයාගේ පිපාසය නැති කරනවා. පිපාසය නැති කරලා දානවා. ඊළඟට you need me for cooking. ඔයාට මාව අවශ්‍ය වෙනවා උයන්න. ඒ වගේම bathing, නාන්න and washing. සෝදන දේවල් වලට මාව අවශ්‍යයි. I also help plants to grow. මමත් ඒ වගේම පැල වලට පැල දෙන්න උදව් කරනවා. Water. The answer is the water. Oh, water. Next one, fourth one. I give you oxygen to breathe. මම ඔයාට හුස්ම ගන්න ඔක්සිජන් සපයනවා. We produce food for you. අපි ඕගොල්ලෝ වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරනවා. We give you shade. අපි ඕගොල්ලන්ට සෙවන ලබා දෙනවා. You make clothes, medicine, timber and many other things using us. ඔයා අපිව පාවිච්චි කරලා ගොඩක් දේවල් හදනවා. ඇඳුම්, ඒ වගේම බෙහෙත්, ලී, ඒ කියන්නේ ලී බඩු, ඒ වගේම තවත් ගොඩක් දේවල් හදනවලු. We also make your world beautiful. අපිත් ඔයාගේ ලෝකය ගොඩක් ලස්සන කරනවා. A plant. The answer is a plant. Last one, I am your home. Mama tamai oyage gedara. I am the only planet in our solar system with life and liquid water. Eya kiyenawa mama tamai oyagolonge gedara. E wageema mama tamai ekama grahalokaya sauragrahamandale solar system kiyanne sauragrahamandaleete ne. Sauragrahamandale inna jeevayak pavatina wathura thina ekama grahalokaya tamai mama. People, animal and plants are my children. Minissu, sattu, e wagema pala tamai mage daruwo. Mage lamai kiyala kiyenawa. I have mountains, valleys, forests, rivers, desert and many other places for all of you. Dan kiyenawa mata earth. Hari dan හරි අන්තිමට කියනවා I have mountains මට කඳු තියෙනවා නිම්න වනාන්තර ඒ වගේම ගංගා කාන්තාර ගොඩක් ස්ථාන තියෙනවා කියනවා මට හරිද I have මට තියෙනවා කියලා එයා කියනවා ඒතර උත්තරේ මොකක්ද the earth හරි එහෙනම් දැන් ඕගොල්ලෝ number එක දාන්න මුලින්ම first one පළවෙනි එක තමයි පළවෙනි paragraph එක මම මෙතන number කරලා තියෙනවනේ නේද නම්බර් එක දාලා නම්බර් එකට අදාළ උත්තරේ ලියන්න ඕනේ හා පැත්තෙන්. එක කියලා දාලා එකට අදාළ උත්තරේ මොකක්ද අපි ගත්තේ? පළවෙනි එකේ උත්තරේ අපි කිව්වේ the sun නේ. එතකොට එක උත්තරේ තමයි the sun. Second one the answer is air. Third one the answer is water. Fourth one the answer is a plant and last one the answer is the earth hari ikmanata uttara tika liyemu ankaya dala liyanna paragraph ekak liyanne pa nama ekena man paragraph ekata ankayak deela thiyenne ankaya liyela uttare liyemu hari balanna uttara the sun, air, water, a plant, the earth. Teacher. Oh.
teacher the air the water කියලා ලියන්න එපාද? අපිට දීලා තියෙන මාතෘකාවට අනුව ලියමු නේද? අපිට අපි මුකුත් දාන්නේ නැතුව අපිට දීලා තියෙන හැමනේ ඒ විදිහට ලියන්න. මොකද ඒගොල්ලෝ දීලා තියෙන මාතෘකාව තමයි අපි ලියන්න ඕන. එතනින් අරගෙන ලියන්න කියන්නේ. ඒගොල්ලෝ දීලා තින්නේ plant නේ. අපි plant කියලාම ලියමු. teacher අපේ අච්චු පොතේ තියෙන plants කියලා. හරි. එහෙනම් අච්චු පොතේ තියෙන එක ලියන්න. plants කියලා ලියන්න එහෙනම්. මට නම් තියුනේ a plant කියලා. අච්චු පොතේ නම් තියෙන teacher a plants කියලා. a plants වෙන්න බෑනේ. එක්ක a plant නැත්තම් plants. නෑ teacher නිකන් plants කියලා. ඔව් කමක් නැහැ ඒක ලියන්නකෝ එහෙනම් මට තියුනේ a plant හරි ඉවරයිද yes teacher yes teacher yes teacher okay next one අපිට කියනවා we may have many needs අපිට ගොඩක් needs තියෙනවා needs කියන්නේ මොනවද අවශ්‍යතා ගොඩක් තියෙනවා කියලා කියනවා බලන්න our needs අපේ අවශ්‍යතා ටිකක් දිනනවා what in පළවෙනි එක we need oxygen to breathe අපිට oxygen ඕන හුස්ම ගන්න we need food to live අපිට මොනවද ආහාර ඕන මොකද live ජීවත් වෙන්න next one we need a place to live අපිට ඒ වගේම ස්ථානයකුත් ඕන කොහේ හරි ජීවත් වෙන්න we need water to drink අපිට වතුර ඕන පානය කරන්න බොන්න We need clothes to wear. අපිට ඇඳුම් ඕන අඳින්න. We need medicine when we are sick. අපිට ඕන බෙහෙත්. අපි අසනීප වෙච්චි වෙලාවල් වලට. මේව තමයි අපේ අවශ්‍යතා. මොනවද? අපිට ඔක්සිජන් ඕන. ඒ වගේම ආහාර ඕන. ඊළඟට ජීවත් වෙන්න තැනක් ඕන, ස්ථානයක්. ඊළඟට වතුර ඕන. ඊළඟට රෙදි ඇඳුම් ඕන. අන්තිමට කියනවා අපිට බෙහෙතුත් ඕන අපි අසනීප වෙච්ච වෙලාවල් වලට ටීචර් බ්‍රීත් බ්‍රීත් කියන එකේ තේරුම මොකද්ද බ්‍රීත් කියන්නේ හුස්ම ගන්නවට අපි කියන ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා හුස්ම ගන්නවා කියලා ලියන්නකෝ හරි ඊළඟට who helps us to get these needs fulfilled match a with b අපිට කියනවා කවුද අපිට උදව් කරන්න මේ දේවල් සපුර ගන්න A B දෙක යා කරන්න කියලා කියනවා බලන්න අපිට A වල තිනවා the sun helps us to ඉර මොකටද අපිට උදව් කරන්නේ එහා පැත්තෙන් තිනවා අපිට මැච් කරන්නනේ තින අපි බලමු මුලින්ම ඒ පැත්තේ ඔව් ඒක තමයි උත්තරේ අපි බලමු ඒ උනාට the sun helps us to ඉර අපිට උදව් කරනවා මොන වටද කියලා අපි හොයන්න ඕන දෙවැනි එකද එයා දි එයා හෙල්ප්ස් us to වාතයත් අපිට උදව් කරනවා ඔව් රේන් හෙල්ප්ස් us to වැස්ස අපිට උදව් කරනවා දි අර්ත් හෙල්ප්ස් us to පෘථුවිය අපිට උදව් කරනවා ප්ලාන්ට්ස් හෙල්ප් us to පැල අපිට උදව් කරනවා බී වල තියෙනවා get our food ආහාර ලබා ගන්න collect water වතුර එකතු කර ගන්න dry our clothes රෙදි වේල ගන්න find a place to live ජීවත්වෙන් ස්ථානයක් හොයාගන්න breathe හුස්ම ගන්න එතකොට ඉර උදව් කරන්න අපිට මොනවටද dry our clothes තුන්වෙනි එක ඔව් රෙදි වේල ගන්නනේ දි එයා අපිට එයා හුස්ම එයා උදව් කරන්නේ හුස්ම ගන්න නේද breathe එතකොට second one දෙවෙනි එකට එන උත්තර තමයි 5 rain helps us to වැස්ස අපිට උදව් කරනවා second number 2 collect water වතුර එකතු කරගන්න the earth helps us to පෘථුවිය අපිට උදව් කරනවා find a place to live ඒකනම් සමානයි මේ පැත්තත් 4 මේ පැත්තෙත් 4 plants help us to පැල අපිට උදව් කරනවා get our foods ආහාර get our food ආහාර ලබා ගන්න දැන් ඕගොල්ලෝ activity number එක දාලා activity number 19 කියලා දාලා AB කියලා ලියලා
මේක ඇඳලා මැච් කරන්න ඕන. එහෙමත් නැත්නම් ඕගොල්ලෝ කෙලින්ම වාක්‍යෙම ලියන්න the sun helps us to කියලා ලියලා එතනින්ටම එකතු කරන්න අපි යා කරන වාක්‍ය ඉතුරු කොටස. එතකොට එන්නේ dry our clothes. The sun helps us to dry our clothes. එහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් මැච් කරන්නත් පුළුවන්. Teacher sun air earth plant ඒක ලියන්න ඕනද? ඒක ලියන්න ඕනේ නෑ. අපි මැච් කරන්න තියෙන ටික විතරක් ලියන්නකෝ. A B කියලා දාලා ඒක ලියන්න. ඉක්මනට ලියමු. ටීචර් අපි මැච් කරන්න නැතුවේ එක වාක්‍ය ලියන්නද? කැමති විදිහකට ලියන්න පුළුවන්. ඕගොල්ලන්ට ලේසි විදිහට ලියන්න. හරි. දැන් බලන්න අපේ පාඩම මෙතනින් ඉවරයි. නේද? ගොඩක් ලොකු පාඩමක් තියුනේ අපිට. ගොඩක් දවස් තිස්ස කරා අපේ පාඩම නේද? දැන් බලමු අපි චුට්ටක් අපි මේ පාඩමේදී වැදගත්ම දෙයක් ඉගෙන ගත්තා. මොකක්ද? Tenses ඉගෙන ගත්තා. මතකද? The simple present tense ඉගෙන ගත්තා. ඒක නම් අමතක කරන්න බෑ. හරිද? මොකද ඒක අපිට ඉස්සරහටත් ඕන වෙනවා. නේද? අපි වාක්‍ය ලියන්න ඉගෙන ගත්තානේ. ඒ කියන්නේ මුලට කතෘ කෙනෙක් ඉඳලා ඊට පස්සේ මැද්දට ක්‍රියාපදයක් දාලා අන්තිමට කර්මයක් දාලා ඒ කියන්නේ ක්‍රියාපදයට අනුව කරන දේ මොකක්ද කියන එක දාලා අපි වාක්‍ය ලිව්වා. ඒතර ඕගලන්ට මේ විදිහේ වාක්‍ය ලියන්න ඕන වෙයි. ඒ වගේම ඕගලන්ට ගෙදෙද්දි මොන හරි දෙයක් කියන්න ඕන වුණාම එහෙමත් කතා කරන්න පුළුවන් මේ විදිහට. කෙනෙක්ව දාලා ඊට පස්සේ යා කරන දේ දාලා ක්‍රියාපදේ දාලා ක්‍රියාපදයට අනුව කර්මයක් දාලා අපිට කියන්න පුළුවන් වාක්‍යයේ හින්දා මේ දේවල් අමතක කරන්න එපා. හරි. අපි දැන් අපේ මේ පාඩම මෙතනින් ඉවරයි. අපි ඊළඟ පාඩම් බලමු. හරි බලන්න උත්තර ටික. The sun helps us to dry our clothes. The air helps us to breathe. Rain helps us to collect water. The earth helps us to find a place to live. Planets help us. Plants help us to get our food. හරි උත්තර ටික මම කියලා දීපු ඉඳන් යයි දැම්මේ නැත්තේ. බලා ගන්න කෙනා උත්තර ටික හරිද කියලා. Okay, now we are going to do our next unit. අපි අද කරමු අපේ අලුත් පාඩම අලුත් unit එක unit number 7. Our topic is a fine day. 10th page number 63. 63 වෙනි පිටුව තමයි අපේ පාඩම. පාඩම තියෙන්නේ. හරිද? අපි බලමු අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා මේ පාඩමේ. Read and match අපිට කියනවා කියවන්න, match කරන්න, යා කරන්නලු. Activity number 1 match the symbols A B C with the pictures. අපිට මේ A B C කියලා දීලා තියෙන symbols තුන පින්තූරත් එක්ක මැච් කරන්න තියෙන්නේ, යා කරන්න තියෙන්නේ. බලන්න ඒවල තියෙනවා. ඒවල මොකක්ද තියෙන්නේ? අපිට දැන් ඒවලට තියෙන ඉරනේ. ඒකට ඔව් sun. ඒ වුණාට මේකට අදාල්. දැන් අපි sun කියනකොට කිව්වට sun තමයි තියෙන්නේ. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකක්ද? Sunny නේද? Sunny, cloudy, windy, rainy අපි එහෙම කියනවා නේද? කාලගුණය ගැන කතා කරද්දි බලන්න එතකොට ඉර පායලා තිනකොට අපිට උමනා වෙන්නේ මොනවද? අම්බ්‍රෙල්ලා නේද? ඊට පස්සේ තව මොනවද ඕන වෙන්නේ? කුඩයයි සන්ග්ලාස් තිනා නේද මෙතන සන්ග්ලාස් එක. ඒකත් අපි ඉර එළියට පාවිච්චි කරනවා. Next one ඊළඟට අපිට දෙන රේන් වැස්ස. වැස්සට අපි මොනවද පාවිච්චි කරන්නේ? අඳින්නේ රේන් කෝට්. හැට් එකත් අපි සාමාන්‍යයෙන් අවුවට නේද දාන්නේ. වැස්සට තොප්පියක් දැම්මා කියලා තෙමෙන්නේ නැති වෙන්නේ නැහනේ. අපි තෙමෙනවානේ නේද? ඒතකොට B වලට හරියටම ගන්න පුළුවන් වෙන්නේ කුඩය. අම්බ්‍රෙල්ලා එකයි රේන් කෝට් එකයි. මෙතන තියනා නේද කහ පාටට රේන් කෝට් එකක්. ඒකත් අපිට ගන්න පුළුවන්. ඊළඟට C. C වලට මොනවද ගන්න පුළුවන්? gloves තව තියෙනවා sweater එකක්. ඒ කියන්නේ winter එකට දාන coat එකක්. ඊට පස්සේ ආයි තියෙනවා winter hat එකක් නේද? ඒතොර ඒව තමයි ගන්න පුළුවන්.
තුන්වෙනි එකට තුන්වෙනි පින්තූරයට අපිට ගන්න පුළුවන් පික්චර්ස් ටික තමයි ඒ තියෙන්නේ. හරි අපි බලමු දැන් අපිට මැච් කරන්න කියනවනේ. අපිට දැන් පොතේ මැච් කරන්න විදිහක් නෑ නේද? අපි ඒක ලියාගමු. දැන් මුලින්ම බලන්න sun ඉරට මොනවද ඇවිල්ලා තියෙන්නේ? umbrella 1යි hat 1යි sunglass 1යි. ඊළඟට b වලට ඇවිල්ලා තිනවා umbrella and raincoat. c වලට ඇවිල්ලා තිනවා මොකද්ද winter coat එකයි winter hat එකයි ඊට පස්සේ mittens. අපි මේවට කියන්නේ gloves කියලා නෙමෙයි, අපි සාමාන්‍යයෙන් කියන්නේ mittens කියලා. අර සීතලට දාන දේවල්නේ, ඒවට කියන්නේ mittens කියලා. හරි අපි එහෙනම් මේක ලියාගමු. මුලින්ම ලියාගන්න අපේ අලුත් පාඩම unit number 7 කියලා දාලා. teacher a fine day. ඇයි teacher දැන් මේ අපි ලියන්න ඕනේ a කියලා නෙමෙයි නේද? sunny day කියලා නේ. මම දැන් කිව්වේ මාතෘකාව ලියන්න කියලා. මම මුකුත් ලියන්න කිව්වේ නැහැ අනිත් ඒවා. මුලින්ම යුනිට් නම්බර් එක දාලා අපේ ටොපික් එක දාගන්න ෆයින් ඩේ. ඊට පස්සේ මම කියන්නම් කරන්න ඕන දේවල්. හරි ඊළඟට ලියන්න ඇක්ටිවිටි නම්බර් 1 පළවෙනි ඇක්ටිවිටි එක අපි මෙහෙම කරමු. ඒ වලට අදාළ, ඒ කියන්නේ ඒ කියන්නේ මෙතන මේ සිම්බල් එක. ඒ කියන්නේ sun නේ තියෙන්නේ, ඒකට අදාළ umbrella, sunglass, hat. B වලට අදාළ වෙනවා අපිට එතකොට umbrella and raincoat. Next one C වලට අදාළයි winter coat, winter hat, mittens. ඉක්මනට ලියාගමු. හරි ඉක්මනට ලියන්න, අපිට මැච් කරන්න විදිහක් නැහැනේ. ඔගොල්ලෝ පුළුවන් නම් රූප ඇඳලා මැච් කරන්න හෝම්වර්ක් විදිහට. ඒ වුණාට දැන් අපි මේ විදිහට ලියාගමු. Okay, now we have a writing activity. Find and write the words. අපි අර කලින් කතා කරේ ඒ වචන ටික තමයි මේ තියෙන්නේ. මං කිව්වා නේද sunny, rainy, windy, cloudy කියලා හතරක් මම කිව්වා නේද? පින්තූරයට අනුව අපි ගන්න පුළුවන් කි පළවෙනි එකට sunny ගන්න පුළුවන් කිව්වා. අපි එහෙම කතා කරන්නේ නේද? rainy වැස්ස තියෙන, cloudy කියන්නේ වලාකුළු වලින් පිරලා තියෙන, windy කියන්නේ පික්චන සිම්බල් එකට අනුව නම් මෙතන තියෙන C එක. හරි විඳි කියන්නේ සුලං සහිත නේද? විඳි කියන්නේ අපි සුලං සහිත එකට. හරි දැන් ඕගොල්ලෝ මේකේ අකුරු ටික හදන්න ඕන. සනී කියද්දි කොහොමද එන්නේ? රේනි කියද්දි කොහොමද එන්නේ? ක්ලවුඩි කියද්දි කොහොමද එන්නේ? විඳි කියද්දි කොහොමද එන්නේ? හරි එහෙනම් තනියම ලියමු. ඉක්මනට ලියන්න. අපිට දීලා තියෙන්නේ නම් කැපිටල් වලින් නේද? මුලින්ම ඕගොල්ලෝ එහෙනම් මෙහෙම කරන්න. කැපිටල් වලිනුත් ලියලා සිම්පල් වලිනුත් ලියන්න. ඒ දෙවිදිහටම ලියන්නකෝ. කැපිටල් වලින් මුලින් ලියලා එතනම වරහණක් දාලා හරි සිම්පල් වලින් ලියන්න. එතකොට හරි. හරි අපි බලමු උත්තර. බලන්න sunny. Sunny කියන්නේ කියලා කියන්නේ කියේ. සනි කියන්නේ ඉර හොඳට පායලා තියෙන මොකද්ද? ඉර සහිත. ඔව්. ඊට පස්සේ රේනි කියන්නේ වැසි සහිත. ඔව්. ඊට පස්සේ ක්ලවුඩි සහිත. ඔව් වලාකුළු සහිත. ඔව්. මට පොඩ්ඩක් ඕක කියලා දෙන්නකෝ. විඳි කියන්නේ මොකක්ද කියලා දෙන්න ඕන? සුලං සහිත. මොකක්ද ඒක? මොකද්ද ටීචර් කරන්න ඕන? මේ කරන්න ඕන දේ තමයි කරලා තින්නේ. ඒ කියන්නේ අපිට මේ රවුම් ඇතුලේ වචන ටිකක් දීලා තියෙනවා. මෙතන හැබැයි අපිට ස්නෝවි නෑ නේද? මෙතන රූපේ සීවල තියෙනවනේ, හිම වැටෙන එකකුත් හිම සහිත ස්නෝවි. හැබැයි ඒක මෙතන දීලා නෑ. කමන්නෑ. හරි බලන්න sunny. sunny කියන්නේ අපි ඉර පායලා තිනකොට අපි කියනවා සනි කියලා. අවුව තින. රේනි කියන්නේ වහිනකොට කියන්නේ අපි රේනි. අපි කියන්නේ රේනි සීසන්, වැසි සහිත කාල කියනන්නේ නේද? වැහි කාලය කියලා. එතකොට රේනි, R A I N Y.
ඊළඟට cloudy cloudy කියන්නේ අහස වලාකුළු වලින් පිරීලා තියෙනවා නම් අපි කියනවා cloudy කියලා. ඊට පස්සේ windy windy කියන්නේ හුළඟ තියෙනවා නම් සුළං සහිත නම් අපි ඒකට කියනවා windy කියලා. හැබැයි snowy කියලා හෙකුත් තියෙනවා. ඒකට ඒ කියන්නේ අපි හිම වැටෙනවා නම් එතකොට අපි කියනවා snowy කියලාත්. හැබැයි ඒක අපිට දීලා නැහැ. ඒ උනාට අපිට කලින් සිම්බල් එකේ නම් දීලා තියුණා. හරි. දැන් අපිට කරන්න තියුනේ මෙතනින් අකුරු අරගෙන වචනය හදන්න විතරයි. එතකොට මෙතන අකුරු මාරු කරලා දීලා තියෙන අපි මේ අකුරු ටික හරියට ගලපලයි හදන්න ඕන. ගොඩක් ලේසි නේද? sun වලට ny එකතු වෙලා rain, r a i n වැස්සට y එකතු වෙලා. ඊළඟට cloud වලටත් y එකතු වෙලා wind වලටත් y එකතු වෙලා එච්චරයි වෙලා තියෙන්නේ. මේක ඕගොල්ලෝ දැන් අපිට දීලා තියෙන කැපිටල් වලින්. ඒ හින්දා මම නම් කැපිටල් වලින්මයි ලිව්වේ. ඔයගොල්ලන්ට මේක චුට්ටක් අමාරුයි වගේ නම් ආයි සිම්පල් වලිනුත් ලියන්න පුළුවන්. දෙකෙම ලිව්වා. හරි. ඔව්. දෙකෙම ලියනවා නම්. දෙකෙම ලිව්වා. හරි. හොඳයි. දැන් අපිට තියෙන ලිස්නින් ඇක්ටිවිටි එකක් ඊළඟ ඇක්ටිවිටි එක ගන්න. හරි. ඇක්ටිවිටි නම්බර් 4 ඊළඟ ඇක්ටිවිටි එක අපිට තියෙන්නේ අපි ඇක්ටිවිටි නම්බර් 3 ලිස්නින් ඇක්ටිවිටි එකක්නේ තියෙන්නේ. ඒක අපි පස්සේ කරමු ලබන සතියේ. ඒක කරොත් අපිට මේ පාඩම කරන්න වෙන්නේ නැහැ. ඒ හින්දා බලන්න can you remember these phrases? අහනවා ඔයාලට මතකද කියලා මේ phrases. Write similar phrases against each of the followings. මේ පල්ලෙ හැදීලා තියෙන ඒවට සමාන විදිහට ලියන්නලු. බලන්න on Monday අපිට example එකක් දීලා තිනවා. on එකත් එක්ක ලියන්න පුළුවන් ആയി on Tuesday කියලා. එතකොට අපිට තව පුළුවන් නේද? on Wednesday, on Thursday, on Friday ඒ වගේ අපිට කැමති එකක් ලියන්න පුළුවන්. ඊළඟට in the evening ඔගොල්ලෝ අහලා තියනා නේද? in the evening. ඒකට අපිට ලියන්න පුළුවන් තව මොනවද? in the morning ඒ වගේ අපිට in the afternoon. ඔව්. ඊට පස්සේ අපිට කියනවා in December මාසයක් දීලා ඔන්න. අපිට ඒතෝර ඉන්න එකත් එක දාන්න පුළුවන් තව මොනවද? in January, in February, in March, in April අපිට ඕන මාසයක් දාන්න පුළුවන්. in April. ඔව්. ඊළඟට at about 7 am at වෙලාවක් එක දාලා තියෙන. එහෙනම් අපිට කියන්න පුළුවන් කොහොමද? at about එක නැතුව කොහොමද? at about 8. मिथन एग्जापल दीलाे ඔන් මන්ඩේ කියලා ලියලා චූටි ඉරිකැලක් ගහලා ඔයගොල්ලන්ගේ උත්තරේ ලියන්න. ඔයගොල්ලෝ ටියුස්ඩේ කියලා ලියන්න එපා. ඔයගොල්ලෝ කැමති එකක් ලියන්න. in the evening කියලා ලියලා චූටි ඉරිකැලක් ගහලා ඔයාගේ උත්තරේ ලියන්න. in the morning ඒ වගේ ඔයාගේ උත්තරේ ලියන්න පුළුවන්. ඊට පස්සේ in December ඒකටත් ඔයා මාසයක් දාන්න in කියලා ලියලා කැමති මාසයක්. at about 7 am වලටත් ඔයගොල්ලෝ at about 5 pm at about 6 am කැමති එකක් ලියන්න. about එක ලිව්වත් කමක් නැහැ නැතත් කමක් නැහැ. at 7 pm කියලා කිව්වත් හරි. හරිද? at 7 am කිව්වත් හරි. අපි about එක දාන්නේ අපි කියන්නේ 7ට විතර එන්නම් කියලා. අන්න ඒකට තමයි about එක දාන්නේ. හරිද? ඒ හින්දා about එක තිබුණත් කමක් නැහැ. about එක තිනවන නම් හරියටම ෂුවර් නෑ මම 7ට විතර එන්නම්. හැබැයි මං කිව්වොත් මම 7ට එනවා කියලා. එතකොට at 7 am හරියටම 7ට එන්නත් ඕන. about එක දැම්මහම ෂුවර් නෑ හරියටම ඉතින් එයිද කියලා ඒ වගේ වෙලාවට එන්නම් කියලායි කියන්නේ. ඔයගොල්ලන්ට කැමති නම් about දාන්න නැත්නම් about නොදා ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හරි. ඉක්මනට ලියන්න තනියම. අපිට තව ගොඩක් දේවල් තියෙනවා. ආපහු කියලා දෙන්නකෝ. මොකද්ද? ටීචර් කයි කියන්නකෝ. ईविंग අපිට කියන්න පුළුවන් in the morning, in the afternoon ඒ වගේ අපිට දවසේ වෙලාව කියන්නේ
අපි උදේ හවස එහෙම බෙදලා තිනවනේ ඒ වගේ අපිට බෙදලා දාන්න පුළුවන් in the afternoon in the evening in the morning ඒ වගේ ඊළඟට in December බලන්න මාසයක් දීලා in එකත් එක්ක ඒතකොට අපිට කියන්න පුළුවන් in January in February in March in April May June July August September October November December මාස 12යි කැමැතිම මාසයක් දාන්න in එකත් එක්ක අන්තිමට කියනවා at about 7 am එකට ඔයාලා දාන්න පුළුවන් ඕන නම් at about 5 am at about 2, 10 am එහෙම නැත්නම් pm හවස අපි 12න් පස්සේ කියන්නේ හවසනේ pm නේ ඒ වගේ වට එහෙම වෙලාවකුත් දාන්න පුළුවන් ඉක්මනට ලියන්න කැමති විදිහට හැම එකටම එක ගාන ලියන්න ඔයගොල්ලෝ මේක ලියද්දි in the morning in the afternoon in the night කියලා ලියන්න එපා අපි සාමාන්‍යයෙන් රැට පාවිච්චි කරන්නේ at night ඒ හින්දා in the night කියලා දෙවෙනි එකට ලියන්න එපා in the morning in the afternoon in the evening මේ තුනම ගන්න පුළුවන් හැබැයි in the night කියනකට වඩා අපි කියන්නේ at night කියලා ඒ හින්දා night එක ලියන්න එපා අනිත් ඒවා ටික ලියන්න හරි අපි බලමු උත්තර බලන්න on monday එකට ඒගොල්ලෝ දීලා තියෙනවා on tuesday in the evening in the morning අපිට කියන්න පුළුවන් in december in august මං කෝ මාස 12ක් තියෙනවා කැමති මාසයක් දාන්න at about 7 am අපිට කියන්න පුළුවන් at about 2 pm අපිට පැය 24ක් තියෙනවානේ පැය 24න් කැමති වෙලාවක් දාන්න පුළුවන් අපිට 7 am 2 pm ඕන 2:30 pm ඒ වගේ ඒ මැද වෙලාවක් දාන්නත් පුළුවන් හරි ඉක්මනට ලියමු උත්තර හරියද බලන්න දැන් බලන්න අපි in on at පාවිච්චි කරන්න පුළුවන් විදිහ මේවට අපි කියන්නේ prepositions කියලා නිපාත පද කියලා හරියද මෙතෙන්ට එහෙම ඕනි නෑ අපි නිකන් ඉගෙන ගමු ඔගොල්ලෝ තම් පොඩීනේ හරි බලන්න පළවෙනි එක in in අපි in පාවිච්චි කරනවා පළවෙනි ඩොට් එක 4 months මොනවටද මාස වලට බලන්න example in May in September in January අපිට එහෙම කියන්න පුළුවන් හැබැයි අපි in එකත් එක්ක තමයි මාසය කියන්න ඕන. ඊළඟට time of the day දවසේ වෙලාවක් ගැන කතා කරන්න. ඊට පස්සේ in the morning example in the morning in the evening ඒ වගේ තියෙනවා හැබැයි අපි night දාන්න එපා. ඊළඟට on දෙවන මාතෘකාව තමයි on කියන්නේ අපි on එක පාවිච්චි කරනවා days of the week සතියේ දවස් වලට අපි කියන්නේ කොහොමද on monday on tuesday on wednesday on thursday on friday on saturday on sunday අපි අනිවාර්යෙන්ම සතියේ දවස් හතම ගැන කියද්දී අපි on එක තමයි ඉස්සරහට දාන්නේ on monday on wednesday තියෙනවා examples වල next one at අපේ තුන්වන මාතෘකාව තමයි at 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 කියනකොට a certain period of time මොකක් හරි වෙලාවක් ගැන කියන්න අපි පාවිච්චි කරනවා at at 9 am at 3 pm නැත්නම් අපිට කියන්න පුළුවන් at 9:30 am කැමති වෙලාවක් වෙලාවක් ගැන කතා කරද්දී අපි පාවිච්චි කරන්නේ at ඒ වගේම ආයෙ තියෙනවා for night අපි රැට පාවිච්චි කරන්නේ at night අපි කියන්නේ at night කියලා හරි දැන් ඕගොල්ලෝ මේක ලියා ගන්න ඕන මේක මොන හරි ප්‍රශ්න තියෙනවද මතක තියා ගන්න අපි in පාවිච්චි කරනවා මාසවලට දවසේ වෙලාවක් ගැන කතා කරද්දි දවසේ වෙලාවක් කියන්නේ හරියටම වෙලාවක් නෙමෙයි ඒ කියන්නේ අපි කියන්නේ උදේ නැත්නම් දවල් හවස එහෙම කියද්දි in the morning in the evening in the afternoon එහෙම හැබැයි night වලට පාවිච්චි කරන්නේ නැහැ on පාවිච්චි කරනවා සතියේ දවසක් ගැන කතා කරන්න at පාවිච්චි කරනවා වෙලාවක් ගැන කතා කරන්න එහෙමත් නැත්නම් අපි රැට night රැට පාවිච්චි කරන්නේ at කියන එක අන්න එතන මතක තියාගන්න අපි in the night නෙමෙයි අපි at night කියලායි පාවිච්චි කරන්නේ හරි දැන් මාතෘකා තුනයි in on at කියලා ඔගොල්ලෝ මේක මේ විදිහටම ලියා ගන්න මතක තියාගන්න හැම එකෙම මං in කියන එක on කියන එක at කියන එක වෙන පාටකින් ලියලා තින්නේ ඔගොල්ලොත් වෙන පාටකින් එක ලියන්න නැත්නම් highlight කරගන්න ඉක්මනට ලියන්න මේ විදිහට ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ activity එක කරන්න ඉක්මනට ලියමු 10 minutes more අපිට තව තියෙන්නේ විනාඩි 10යි ඉක්මනට ලියන්නේ හින්දා ඇක්ටිවිටි එකකුත් තියෙනවා කරන්න
හරි දැන් බලන්න මං කිව්වේ මොකක්ද in පාවිච්චි කරනවා කිව්වා මාසයක් ගැන කියද්දි ඊට පස්සේ දවසේ වෙලාවක් දවසේ කාලයක් ගැන කතා කරද්දි ඒ කියන්නේ උදේ දවල් හවස වගේ කාලයක් ගැන කතා කරද්දි අපි පාවිච්චි කරනවා in ඊළඟට on පාවිච්චි කරනවා සතියේ දවසක් ගැන කියද්දි at පාවිච්චි කරනවා වෙලාවකට වෙලාවක් කියද්දි එහෙමත් නැත්නම් රෑට නයිට් එකට රෑටත් අපි පාවිච්චි කරන්නේ at ඒතකොට at night දැන් ඉවර නැති අය ඉන්නවද raise hands those who are still writing නෑ ටීචර් නෑ හරි ලියලා ඉවර අය activity number 5 කරන්න activity number 5 වල තියෙනවා අපිට fill in the blanks question එකක් ප්‍රශ්නයක් තියෙනවා histan පුරවන්න තියෙන්නේ on in at දාලා තමයි ලියන්න තියෙන්නේ ඔගොල්ලෝ ඒකට උත්තර ලියන්න page number 65 මේ activity එක කරන්න activity number 5 उत्तर 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 जून तीन गण मुका वाक्य अवसाने वाक्यम लियान දැන් නම් මේක ලියලා ඉවර ඇතිනේ. ඇයි? ඒක තා තුප්පත් තින්. අපිට වෙලාව තමා නැත්තේ. තනියම ලියන්න පුළුවන් නේද උත්තර? මං උදව් කරන්න ඕනේ නෑනේ. හොඳට බලන්න වාක්‍යයේ අවසානයේ තියෙන මොකක්ද කියලා බ්ලැන්ක් එකට පිටිපස්සෙන්. ඒක බලලා තමයි අපි උත්තර ලියන්න ඕන. මම කියලා දුන්නා මොනවද තියෙනවා නම්ද අපි දාන්න ඕන කියලා in on in at වලින් මං කියලා දුන්නා හොයන්න හොයන විදිහ උත්තරේ හරියටම එන්නේ කොහමද කියලා ඒක ඉතින් හොයලා උත්තරේ දාන්න ඕන තනියම ඕකේ අපි බලමු නේද උත්තර ටික ඕකේ ටීචර් ලියපු නැති අය ඉන්නව නම් උත්තර ටික හදාගමු නැත්නම් අපිට පරක්කු වෙනවනේ උත්තර කතා කරන්න බැරි වෙනවනේ ඒ හින්දා බලන්න එහෙම කතා කරමු Okay, now complete the following sentences using on, in, at. My birthday is මගේ උපන්දිනය තියෙන්නේ මාසයක් ගැන කියන්නේ. මං කිව්වා මාසයක් නම් මොකක්ද මගේ උත්තරේ වෙන්න ඕන? In නේද මං කිව්වා මාසයක් නම් අපි දාන්නේ in කියලා. I like to read මම කියවන්න කැමති මොන වෙලාවටද? Night. At night මං කිව්වා night නම් අපි දාන්නේ at කියලා I get up early මම උදෙන්ම නැගිට්ටා morning in the morning yes in the morning the library will be closed පුස්තකාලය වහලා තියේවි on Wednesday බ්‍රහස්පතින්දාට දවස් බදාදාට Wednesday කියන්නේ බදාදරනේ එහෙනම් දවසක් තියින්නේ දවසක් නම් අපි දාන්නේ අනිවාර්යෙන්ම on Wednesday The school starts ස්කෝලේ පටන් ගන්නවා at 7:30 am වෙලාවක් තියෙන එහෙනම් උත්තරය at ඔක්කොම හරියයි ඉන්නවද ඉන්න ඕන නේද ටීචර් හරි ඔක්කොම හරි 6 දෙනාගේද තාම් ලීප් නැති ඇත් ඉන්නව නේද කමක් නැහැ ඔයගොල්ලෝ උත්තර ටික හදා ගන්න ටීචර් මගෙත් ඔක්කොම හරි ඕකේ ටීචර් ෆිනිෂ් ටීචර් මගෙත් ඕල් කරෙක්ට් ඕල් කරෙක්ට් ටීචර් ඕකේ ගුඩ් හරි දැන් අපේ පාඩම ඉතුරු ටික අපි ලබන සතියේ කරමු මෙච්චරයි අද අපිට කරන්න පුළුවන් වෙන්නේ හරි එහෙනම් යාලුවෝ තව ඉන්නවනම් පන්තියට ජොයින් කරන්න අපිට මැසේජ් එකක් එවන්න නම්බර්ස් නම්බර් එක දාලා පන්තියත් එක්ක එතකොට අපි ගෲප් එකට දාන්න කියන්න ටීචර් ගෲප් එකටද කියනවද පන්ති ඔව්
කවදද? 10 වසරට තියෙන සිකුරාදාට. සිකුරාදා හවස 3ට. හරි. හරි එහෙනම් කට්ටිය ඔව්. ටීචර් ගෲප් එකට ඇඩ් කරන්න ගෲප් එකටද මැසේජ් එකක් දාන්න ඕන? ग्रूप एक मेसेज करोलोट मट तम मेसेज ग्रूप मोबिटेल नंबर देखा अडमिन लगे एक नंबर इक मेसेज दंबर इक दूसरे मैं इक अड करना मोबिटेल नंबर नंबर देखा बिंदु हेको हेको हर एहेना गुड बाय अपगे वीडियो नरमीमट बहुम स्तुति मेम वीडियो कमतिना लाइक किरीमट आशया किरीमट ओबट हकिय ओबे अदहास अपगे वाट्सअप समूहेट यमुकरन्ना।